ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය අමාත්‍ය දුරින් ඉල්ලාසන බවට ප්‍රකාශ කර ඇති බවට විවිධ වාර්තා පළ වෙමින් සමාජ මාධ්‍යයේ ලිපියක් හුවමාරු වනවා. නව වීසා ක්‍රියාවලිය වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වූහොත් තමන් අමාත්‍ය දුරින් ඉල්ලාසන බවට ඔහු අමාත්‍ය මණ්ඩලයට පවසා ඇති බවටයි වාර්තා පළවන්නේ. අමාත්‍යවරයා සිය දුරින් ඉවත් වූ බව දැක්වෙන ලිපියක්ද සිය එක්ස් ගිණුමට එක් කරමින් සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ එම ලිපියේ සඳහන් දිනේද මීට මාසයකට පමණ පෙර එකක් බවයි. මේ අතර අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළේ මෙරටට පැමිණෙන විදේශිකයන්ගෙන් දින 30ක වීසා බලපත්‍ර සඳහා මෙතෙක් අය කළ ඇමරිකානු ඩොලර් 50ක පැරණි ගාස්තුව කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යාමටයි. ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව රටවල් 7 සඳහා මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව තවදුරටත් එලෙසම ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩලය එහිදී තීරණය කර තිබුණා. ජනාධිපති මාධ්‍යංශයේද මේ සම්බන්ධයෙන් ඊයේ නිවේදනයක් නිකුත් කළා. මේ අතර පරාටේ නීතියට අදාළ කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ලීසිං හා නයවාරික ගෙවන්නන්ගේ සංගමය සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංගමය අද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ 1990 අංක 4 දන්න පරාටේ පනතට අද කෙටුම් පතක් ඉදිරිපත් කරන පාර්ලිමේන්තුව. එතකොට මේ රටේ මේ කොඳු නාරටිය, මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ රැකගන්න නම් මේ පාර්ලිමේන්තුව ඉන්න 225ට වක්කීමක් තියෙනවා. මේ කෙටුම් පත ඉතා හොඳ විවාදයකට අරගෙන මේ රටේ ඉන්න සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ රැකගන්න, මේ බැංකු මාපියාව නවත්තන්න ඔහුන්ට වක්කීමක් තියෙනවා. මොකද අපි කියන්නේ මේ ණයක් ගත්තනම් ඕනම ව්‍යාපාරයක ගෙවන්න බැඳිලිනො. හැබැයි මේ මූල්‍ය ආයතන කරේ 109ට වගේ ගත්ත ණය මුදල 132ට 36ට වැඩි කරා අරගෙන මොරටෝරියම් කියලා තව ණය මුදල් 4ක් විතර මේකට එකතු කරලා රුපියල් 60,000ට තිබ්බ වාරිකේ 120,000ට විතර වැඩි කරා. මේ 1990 අංක 4 දෙන පරාටේ ණයයකට ගැනීම පනත 90 අපේ මේ දේපල අත්පත් කර ගැනීම තාම සිදු වෙනවා. විශාල ප්‍රමාණයක් දේපල අත්පත් කරගෙන තන අදත් නෝටිස් කරනවා, හෙටත් නෝටිස් කරනවා. මහා බැංකුව විසින් මේකට කිසිම ඇහුම්කන් දීමක් කරන්නේ නැහැ. ඒක නිසා රටේ බලධාරීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා මේකවත් අඩුම ගානේ අද පාර්ලිමේන්තුවේ කතා කරලා අද ඉඳලා මේකවත් නතර කරලා දෙන්න කියලා.